ඉතින් ඔයාලා ඉස්සෙල්ලම කැමරාව කතර ගත්තාම ඔයාලට ප්‍රධාන වශයෙන්ම වද දෙන්නේ ෂට අපර්චර් ISO කියන වාත කේස් තුනනේ. අද කතා කරමු ඒ ගැන. හරි ගයිස් අපි ඉතින් පොඩ්ඩක් එළියට ආවා මේ බීරෝල්ඩිය ෂූට් කරන්න. ඔයාලා දිගටම වීඩියෝ බලන්න යන්න. අපි කැමරා එකෙන් ෆොටෝ එකක් කැප්චර් කරන්න යද්දී අපිට ඉස්සෙල්ලම හදාගන්න ඕන සෙටින්ග්ස් තුනක් තියෙනවා. මේ ඔක්කොම බලපාන්නේ එක්ස්පෝෂර් කියන එකට. ඉතින් මේ එක්ස්පෝෂර් කියන්නේ මොකද්ද? එක්ස්පෝෂර් එකෙන් වෙන්නේ ඔයාගේ ෆොටෝ එකේ තියෙන ආලෝකමත් භාවය කන්ට්‍රෝල් කරන එක. සරලවම කිව්වොත් ඔයාගේ ෆොටෝ එක අඳුරයිද එළියයිද කියන එක කන්ට්‍රෝල් වෙන්නේ එක්ස්පෝෂර් එකෙන්. ඉතින් මේ එක්ස්පෝෂර් එක කන්ට්‍රෝල් කරන විදි තුනක් තියෙනවා. ඒ තුන තමයි ෂටර් අපර්චර් සහ ISO කියන්නේ. මේ තුනට අපි එක්ස්පෝෂර් ට්‍රයැන්ගල් එක කියලාත් කියනවා. ඉතින් දැන් ඔයාලට මේ ස්ක්‍රීනේ තියෙන ඩයග්‍රෑම් එකෙන් මේක පැහැදිලි කරගන්න පුළුවන්. ත්‍රිකෝණයකටත් පාද තුනක් නැත්තම් ඒක ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ වගේ මේ එක්ස්පෝෂර් ට්‍රයැන්ගල් එකට ෂටර් අපර්චර් ISO කියන තුන් ගොල්ල නැතුව හරියට වැඩ කරන්න බෑ. අපි ඉස්සෙල්ලම කතා කරමු ෂටර් එක ගැන. ෂටර් එකෙන් ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් ඉටු වෙනවා. මෝෂන් බ්ලර් එක ඇඩ්ජස්ට් කිරීම සහ එක්ස්පෝෂර් එක ඇඩ්ජස්ට් කිරීම. ඉතින් අපි කලින් එක්ස්පෝෂර් ගැන කතා කරානේ. මොකද්ද මේ මෝෂන් බ්ලර් කියන්නේ? මේ පින්තූර දෙක දිහා බලන්න. මේ දෙකේ මොකක් හරි වෙනසක් පේනවද? එකක් බ්ලර් වෙලා තියෙද්දි අනිත් එක හොඳ ෂාප් එකකට තියෙනව නේද? මේකට තමයි මෝෂන් බ්ලර් එක කියන්නේ. ඉතින් මේක ඇඩ්ජස්ට් කරන්නේ කොහමද? අපි ෂට එක මෙෂර් කරන්නේ තප්පරයට කොච්චර ස්පීඩ් ඇද්ද කියලා. මේක තවත් පැහැදිලි කරොත් අපි සාමාන්‍ය DSLR කැමරා එකක නම් අපිට තප්පර 30 ඉඳන් 14,000 ස්පීඩ් එකක්. එහෙමත් නැත්නම් තප්පරයට 4000 පංගුව කියන ස්පීඩ් එකක් වෙනකන් අපිට මේක ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තප්පරයට 1200 14,000 කියන්නේ මොකද්ද? මේක පැහැදිලි කරන්න අපි 1200 කියන ස්පීඩ් එක ගමු. එතනදී වෙන්නේ තප්පරේ 200 බෙදලා ඒකේ පංගුවක වේගෙන් ෆොටෝ එකක් කැප්චර් කරනවා කියන එක. වඩ ඕනනම් ඉතින් දැන් තප්පරේ 200 බෙදුවම ඒක කොච්චර වේගයක්ද කියලා කැල්කියුලේට් කරලා බලන්න. මේ මෝෂන් බ්ලර් කියන ස්පෙක්ට්‍රම් එකේ පැති දෙකේම වාසි තියෙනවා. ඔයා ලෝ ෂටර් ස්පීඩ් එක හරියට පාවිච්චි කරොත් එන්න මේ වගේ ලස්සන පින්තූර කැප්චර් කරගنيه හැකියාව තියෙනවා. ඒ වුණාට ගොඩක් එදිනදා වින්සල්දී අපිට හයි ෂටර් ස්පීඩ් එකකට යන්න වෙනවා. ස්පෝර්ට්ස් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට නම් හයි ෂටර් ස්පීඩ්ස් අනිවාර්යයි. ඊළඟට අපර්චර් එක. ඉතින් අපර්චර් එක ප්‍රධාන වශයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා පාවිච්චි කරන ලෙන්ස් එක මත. අපර්චර්ගෙන් වෙන ප්‍රධානම කාර්යය තමයි ඔයාගේ ෆොටෝ එකේ ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක ඇඩ්ජස්ට් කරන එක. ඉතින් මොකද්ද මේ ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් කියන්නේ? අපි ඒකට ලේසියට DOF කියලා කියමු. DOF එකෙන් වෙන්නේ ඔයාගේ ෆොටෝ එකේ ෆෝකස් එක ඇඩ්ජස්ට් කරනවා වගේ දෙයක්. මේක තමයි ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ්. මේ ෆොටෝස් දෙක දිහා බලන්න. පළවෙනි ෆොටෝ එකේදී සබ්ජෙක්ට් එක කරා අමතරව වටේ බෑග්ග්‍රවුන්ඩ් එකත් ෆෝකස් වෙලා තියෙනවා. ඒ වුණාට දෙවෙනි ෆොටෝ එකේදී ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා සබ්ජෙක්ට් එක ෆෝකස් වෙලා තියෙනවා. මොකද්ද මෙතන ඇත්තටම වෙන්නේ? ඉතින් මේක පැහැදිලි කරන්න මම පොඩි එක්සර්සයිස් එකක් කරන්න හිතුවා. හරි ගයිස් ඉතින් මේ කැලලට යන්න කලින් කියන්න ඕන මේක ඊටාම භාවනාවක් වගේ කරන්න ඕන සූක්ෂමව කරන්න ඕන දෙයක්. ඉතින් ඔයාලා ඔයාලගේ සම්පූර්ණ අවධානය දීලා මේ කොටසට අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. ඔයාගේ ඇඟිල්ල ගන්නකො. ඔයාගේ ඇඟිල්ල මෙන්න මේ විදිහට ඔයාගේ ඇස් දෙක ඉස්සරහින් තියාගන්න. දැන් ඔයා ඔයාගේ ඇස් දෙකෙන් මේ ඇඟිල්ලට ෆෝකස් කරන්න. මේක දිහාම බලාගෙන ඉන්න. ඊට පස්සේ දැන් මේක දිහා බලන් ඉන්න ගමන් මේක හිමීට ටිකක් පස්සට ගන්න. ආය ඉස්සරහට පස්සට. දැන් ඕක කරන අතුරතුරේදී ඔයාගේ වටේ ඇඟිල්ල වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට ෂේප් එකේ අවධානය යොමු කරන්න. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක දිහා බලන්න එපා. ඔය ඇඟිල්ල දිහා බලන් ඉන්න ගමන් වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට අවධානය යොමු කරන්න. දැන් ඔය ඇඟිල්ල ලං කරගන්නවට වඩා ඇඟිල්ල පස්සට ගද්දී වටේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලර් එක අඩුයි කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ වගේම දෙයක් තමයි අපර්චර් එකෙත් වෙන්නේ. අපර්චර් එකට බලපාන්නේ ලෙන්ස් එක. ලෙන්ස් එක අපේ ඇහැට සමානයි. දැන් මම මේ කියන්න යන දේ හොඳින් අහගන්න. අපර්චර් එක වැඩි වෙන්නේ
එක නිරෝපණය කරන ඉලක්කමේ ඉලක්කම් මකේ අඩුනම දැන් ඔයාලා හිතනවා ඇති මොන කුණහර වැද්දේ කිව්ව කියලා පොඩ්ඩක් හිටහන් යකෝ පැහැදිලි කරන්න තමයි යන්නේ 5.6 කියන අංකේ 4 කියන අංකයට වඩා ගණිතමය වශයෙන් වැඩි නේද ඒ වුණාට අපර්ච එක මනින්දි මේකේ තනිකර අනිත් පැත්ත තමයි බලපාන්නේ අපර්ච එකේදී 4 කියන්නේ 5.6 වලට වඩා ලොකු අංකයක් ඉතින් මේ අංකයේ ගණිතමය වටිනාකම ඒ කියන්නේ 4 5 ඒ වගේ ගණිතමය වටිනාකම අඩු වෙන තරමට ඒ කියන්නේ 4 3 2 ඒ වගේ අඩු වෙන තරමට ඔයාගේ ෆොටෝ එකේ බ්ලර් එක ෆෝකස් එක එහෙමත් නැත්නම් ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක වැඩි වෙනවා ඉතින් ඒක නිසා අඩු අපර්ච එකක් තියෙන ලෙන්ස් එකක් පෝට්‍රේට්ස් වලට ගොඩක් ගැලපෙනවා ඒ වුණාට අඩු අපර්ච එකක් තියෙන ලෙන්ස් එකක් ලෑන්ඩ්ස්කේප් වගේ වලට ගැලපෙන්නේ නැහැ ඒතු මේකයි ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි කරද්දී ඔයාලට පුළුවන් තරම් පරාසයක් ෆෝකස් එකේ තියාගන්න ඕන ඔයාලට එක කොටසක් විතර ෆොටෝ එකේ ෆෝකස් වෙලා බෑ ඉතින් ඔයාලා පෝට්‍රේට්ස් වගේ කරන්න හිතන් ඉන්නවා නම් මේකට ගැලපෙන්නෙම අඩු අපර්ච එකක් තියෙන ලෙන්ස් එකක් ඉතින් ඒකට හරියන්න අපි දැන්ට මාකට් එකේ තියෙන හොඳම ඩීල් එක 50mm ප්‍රයිම් ලෙන්ස් එක රිවිව් එකක් කරන්න හිතුවා ඉතින් ඔයාලට ඒක මිස් කරගන්න ඕනේ නැත්නම් අපේ channel එකට subscribe කරලා තියාගන්න අවසාන වශයෙන් ISO ISO කියන්නේ fake light එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඔය shutter එකයි aperture එකයි පාවිච්චි කරලා කොච්චර image එක balance කරන්න හැදුවත් image එක තාමත් අතුරුයි නා. මේ දැන් තියෙන setup එකත් ඒ වගේ තමයි. ඔයාට ISO පාවිච්චි කරලා මේක වැඩි කරගන්න පුළුවන්. ISO එක 800යි. පිටාවෝ එදේ ෆයිනල්. හැබැයි ISO එක වැඩි වෙනකොට image එකේ noise එක වැඩි වෙනවා. දැන් මේ screen එකේ තියෙන images දෙක දිහා බලන්න. එකක් ISO 100 setting එක ගහපු එකක් අනිත් එක ISO 64000 setting එක ගහලා තියෙන්නේ මේ images දෙක හොඳට zoom කරලා බැලුවොත් අපිට පැහැදිලි වශයෙන්ම බලා ගන්න පුළුවන් ISO 6400 image එකේ noise වැඩි කියන එක හරි guys ඉතින් අද වීඩියෝ වලට ප්‍රයෝජනවත් වුණා නම් අපේ channel එක subscribe කරලා like කරලා video share කරලා පල්ලෙහෙන් comment එකක් දාලා අපිට support එකක් දෙන්න අද ඉතරයි සුද්දා ඉතින් එන්න සිගරට්